සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ තුනකින් යුක්ත එක් දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟෙන් ඩන්ක්වත් ලුයිස් න්‍යායට යටතේ කඩලු පහක ජයගුම් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මහනුවර පාලකල ක්‍රීඩාංගණයේ පැවති පළමු තරඟයේ කසේ වාසි දිනා පළමෙන් පඳුරු පාදුණු කොදෙව් විනිම පන්දු අර 34 පන්දු 3 කදී ලකුණු 185කට කඩලු 4ක් දෙවි තිබීදී වර්ෂාවෙන් බාධා එළුණා. ඉනානතුරුව තරඟේ නැවතත් ආරම්භ කරන විට ඩන්ක්වත් ලුයිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට තරඟේ ජය ගැනීමට පන්දු වාර 37කදී ලකුණු 232ක දෙවන්ත ඉලක්කයක් හිමුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 31යි පන්දු 5ක් අවසානයේදී කඩලු 5ක් දෙවි ලකුණු 234ක් ලබා ගනිමින් එම ජයග්‍රහී ඉලක්කය සපුරා ගත්තා. ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 45කදී බිඳ වැටුණු අතර අනතුරුව මෙම තරඟයේදී එක් දින ජාත්‍යන්තර වරම් දිනු නිෂාන් මදුස්ක සහ නායක චරිත ශ්‍රීලංකෙක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 137ක අගනා සම්බන්ධතාවය ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කළා. නිෂාන් මදුස්ක පන්දු 54කදී ලකුණු 69ක් රැස් කළ අතර ඊට 6 පාර 1ක් සහ 4 පාර 9ක් ඇතුළත් වුණා. චරිත් අසලංක පන්දු 71කින් ලකුණු 77ක් ලබා ගනිද්දී ඊට 6 පාර 3ක් සහ 4 පාර 8ක් ඇතුළත් වුණා. ජනිත් ලීනගේ නොදවි ලකුණු 18යි. කමිදු මෙන්ඩිස් නොදවි ලකුණු 30යි. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 18කට කඩලු 2ක් දවා ගත්තා. ජෙෆ්රි වෙන්ඩසේ සහ චරිත් අසලංක එක් කඩුල්ලවකින් බෙදා ගත්තා. තරඟයේ වීරයයි වූයේ චරිත් අසලංකයි. මෙවැනි ක්‍රීඩා තොරතුරු දැනගැනීමට තවත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.